අපේ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ජාතික සැපයුම්දාම දිනයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසයේ 24 වෙනි දින ජාතික සැපයුම්දාම දිනය ලෙස සලකන්නට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. සැපියුම් දාමේ යන්නෙන් අදහස් කරන්නේ අමුද්‍රව්‍යයක් නිමි භාණ්ඩයක් බවට පත්වෙන තෙක් ක්‍රියාවලියේදී ඒ අතරතුර අගේ එකතු කිරීමේ ක්‍රියාවලීන් පිළිබඳ කළමනාකරණය කිරීම ඉතාම කාර්යක්ෂම ලෙස කිරීම නිෂ්පාදනය වුවමාරුව සහ පරිභෝජනය කියන කාර්ය ත්‍රය සඳහාම අතිශයෙන් වැදගත් වෙනවා. අපි උදාහරණයක් ලෙස සඳහන් කළොත් අපේ රටේ සම්ප්‍රදායික ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් රබ. රබ වලින් හදන නිමි භාණ්ඩ ටය සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් අලුතෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ සංකීර්ණ සැපියුම් දාම ක්‍රියාවලියක් තියෙනවා. විවිධ ප්‍රදේශවල කෑගල්ල දිස්ත්‍රික්කයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කොළඹ දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ රබ නිෂ්පාදනය කරනවා. එතකොට ඒ රබ කිරි අමුද්‍රව්‍යයක් ලෙස කිරි එකතු කරන විශාල පිරිසක් රටේ ඉන්නවා. ඔවුන් දෛනිකව රබ කිරි කැපීමෙන් පසු කිරි එකතු කරන්නට එකතු කිරීම සඳහා එකතු කරන පාර්ශ්ව වෙනම ඉන්නවා. ඔවුන් එකතු කරලි වෙලා ඒ තොග කුඩා කුඩා තොග වශයෙන් එකතු කරලා ඒවා මහා පරිමාණික හා මධ්‍ය සුළු පරිමාණ ඇඹරුම් හල් වලට දීලා රබ කිරි රොටි බවට පත් කරනවා. RSS නම්බර 1, RSS නම්බර 2, දුන් ගැසූ දාර රොටි කියලා වෙලා ඒ රොටි වශයෙන් හැදුනට පස්සේ හදන රොටි ටය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවලට ලබා දෙනවා. ටය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා තමන්ගේ අවශ්‍යතාවයට අනුව නිසි පරිදි රොටි ඇනවුම් කරලා රොටි ටයර් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ සැපියුම් දාම කළමනාකරණ ක්‍රියාවලිය වැරදුනොත් සමස්ත නිෂ්පාදනයේ කඩා වැටෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය අවහිර වෙනවා. තරංකාරීත්වයට මූණ දෙන්න බැරි වෙනවා. ඒ පිළිබඳ උසස් අධ්‍යාපනයේදී විශ්වවිද්‍යාල මට්ටමින් සැපියුම් දාම කළමනාකරණය පිළිබඳ උපාධි, පශ්චාත් උපාධි යනාදී පිරිනමනෝ මේ දිනය පිළිබඳ ව්‍යාපාරික අංශවලත් එයට අදාළ ක්ෂේත්‍රයේ පුද්ගලයන් අතරත් දැනුවත්කම් වැඩි කිරීම සඳහා ඔක්තෝබර් මාස 24 වෙනි දින සැපියුම් දාම දිනය ලෙස ප්‍රකාශයට පත් කරන්න කැබිනට් අනුමැතිය ලබා දුන්නා.